අයිබෝන් මේ කතාව අහලා කරුණා කරලා මොකද කිසිම ජනමාධ්‍යයක් මේ රටේ ජනතාවට ඇත්ත කියන්නේ නැහැ. තන්නේ කර කෙනන රටේ ජනතාව අද අර පෙරලිච්ච ඔරුවක ඔරුවේ පාරුවේ ඔළුවේ ඔළුවේ කොල්ලෑවේ එල්ලිලා ඉන්න මිනිස්සු වගේ තමයි රටේ මිනිස්සු අද ජීවත් වෙන්නේ. තන්නේ කර රජ කරන්නේ බොරුව තක්කඩිකම වංචාව. විශේෂයෙන් ජනමාධ්‍ය දෙරණ සිරස හිරු මේ තන්නේ කර කරන මේ රටේ වංචාව. ජනතාවගේ ඇස් දෙක තන්නේ කර බැඳලා බොරු වලකට ගිහලා තල්ලු කරනවා වගේ වැඩ තමයි මේ කරන්නේ. මම දැක්ක අයියේ විශේෂයෙන් මේ කතාව කරන මම දැක්ක අයියේ මේ ජනමාධ්‍යවල නම් කරපු ජනමාධ්‍යවල කතා කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිපති ජයන්ත ජයසූරියට එරෙහිව පවන ලද නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් කතා කරලා දෙනවා. කිසිම දෙයක් ඇත්ත කතා කරන්නේ නැහැ. ඇයි ඒ නඩුව පැවරුවේ? මේ රටේ අධිකරණයේ ක්‍රියාත්මක කරන්නේ මේ රටේ ජනතාවගේ අධිකරණ බලය. ඒ නඩුවේ පදනම මොකද්ද? කවුද ඒකට ඒ වංචාවට සම්බන්ධ මිනිස්සු කවුද? නගනදට අදාළ නැහැ පුද්ගලයෝ. කවුරු හෝ මේ රටේ ජනතාව වංචා කරනවා නම් නගනදට ඔහුට කිසිම සමාවක් නැහැ. මම දැක්කා. ඒ කියන්නේ ඊයේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දාලා තිනවා 100 ගාණක් මඩ ගහන්න මේ බොරුවට නඩු දානවා කියලා කතා කරලා තිබුණා. මේ මිනිස්සුන්ට අන්දානව ඇරෙන්න කරන්න දැන්. ඒකයි මම කිව්වේ ගව සම්පත කියන්නේ Taman දරණ දේශපාලන මතය කුමක් වූ වේවා හරි දෙයට හරි කියන්න පෞරුෂයක් නැත්තම් රටේ පුරවැසියා සැබවින්ම වුන් ගව සම්පත තමයි. ඒක තමයි නාගරන්ද ලංකාවේ දේශපාලනේ සම්පූර්ණයෙන්ම අයි වෙලා ඉන්නවා කියලා කිව්වේ. ඒක තමයි දැන් මේ කියපු ප්‍රකාශය. මේ දේ අහන්න ඒ ප්‍රකාශයේ තියෙනවා ඊයේ දරණ හිරු සිරස ජනමාධ්‍යවල ඒ සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය. මම මේ ටික ඔබට කියනවා. ඔබ තීරණය කරන්න මේක හරි. මේ රටේ අධිකරණයේ බලගන්නන්නේ ජනතාවගේ අධිකරණයේ වන හේයින් ඔබ තීන්දුව කරන්න මේකේ ඇත්ත නැත්ත මොකද්ද? මේකට විය යුතු දේ මොකද්ද? ගත්ත තීන්දුව හරිද වැරද්ද කියන එක ගැන මම මොකුත් කියන්නේ නැහැ. ඔබට කරුණු වසන් කරන්න නැතුව සම්පූර්ණ සත්‍ය ඔබට ඉලි කරන්න. 2017 ඡන්ද කල් දැම්මේ කවුද? 2017 පැවැත්වීමට නියමිතව තිබූ ඡන්දය ඒක කල් දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම ප්‍රියසාර දෙප් ඇතුළු අග්‍ර විනිශ්චකාරවරයා ඇතුළු විනිශ්චකාරවරුන් තීන්දුව කළා ජනතාවගේ ජනතා පරමාධිපත්‍ය බලයේ වැදගත්ම අංගය වන නිසි කලට. මෙතන තියෙන සෝෂල් කොන්ට්‍රැක්ට් එකක්. පාර්ලිමේන්තුව හා ජනතාව අතර තියෙන සෝෂල් කොන්ට්‍රැක්ට් එක. ඒ සාධාරණ කාලේ අවුරුදු 5 පහ ඇතුළත රටේ නීතියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරමින් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව අවංකව තමන්ගේ දුරේ කාර්ය කර්තව්‍ය කරන තමයි මේ කට්ටිය එන්නේ. නමුත් එහෙම වුන් අද ලංකාවේ නැහැ. මේක වංචා කරපුවාම ඡන්ද කල් දාන්න උත්සාහ කරපුවාම ව්‍යවස්ථාවට ගෙනාව 20 ව්‍යවස්ථා සංශෝධනය කියලා ඒක අධිකරණය අභියෝග කරපුවාම අධිකරණය කෙලින්ම අල්ලලා විසිකලා රනිල් වික්‍රමසිංහගේ ඡන්දේ කල් දැමීම සඳහා ඕන් තීන්දුව කළා. අන්තිමටම විසිර යන පළාත් සභාවේ දිනේ ඡන්දේ පවත්වන්නේ. ඒ කියන්නේ 2017 18 19 තමයි ඡන්දේ පවත්වන්නේ තීන්දුව කළේ. නමුත් අධිකරණය ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. ඒක පිළිගත්තද රජේ? රනිල් වික්‍රමසිංහ පිළිගත්තද? නැහැ. ඔහු තීන්දුව කළේ ඉවරයි ඡන්දේ කල් දාන්න. ඔහු සමග නැගී හිටියා ඡන්දේ කල් දාන්න TNA සංවිධානයේ ඒ වගේම අනුර කුමාර දිසානායකගේ මාලිමාව. මොවුන් ඔක්කොම තීන්දුව කළා ඡන්දේ කල් දාන්න ඕනේ. ඒ අවස්ථාවේදී මොකද වුනේ? ඒ අවස්ථාවේදී සැප්තැම්බර් 8 නඩු තීන්දුව දුන්නාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය සැප්තැම්බර් 20 වෙනිදා මේක පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාට පස්සේ කරුල් ජයසූරිය ඒ වෙලාවේ දිනේෂ් ගුණවර්ධන කතා කරලා කියනවා. එතකොට ඔහු ඔබ අහලා තියෙන දිනේෂ් ගුණවර්ධනට කියන්නේ බොරුළුගොඩ සිංහයා. දැන් නම් ඉන්නේ නිකන් බොරුළුගොඩ නෙමෙයි මහරගම සුනක පෝතකයා කියලා තමයි කියන්න තියෙන්නේ. මොනවද කළේ ඔහු කතා කරලා කිව්වා මේක සම්පූර්ණයෙන්ම වැරදි. මෙන්න ඩිටර්මිනේෂන් එක. මෙන්න අධිකරණ නියෝගය. අධිකරණයට නියෝගයට පිටතින් ගිහිල්ලා ඡන්ද කල් දාන එක සම්පූර්ණයෙන්ම වැරදි. මෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා ඔහු කතා කළා. ව්‍යවස්ථාවේ පැහැදිලිවම දක්වනවා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටින් කිසිම දෙයක් කතානායකට කරන්න බෑ. ඊට ඒක කරන්න බෑගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒකෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අද ගරු කරන එකෙක්වත් නැහැ. මොකද කළේ කතානායක? ගෙන්නුවා නීතිපති ජයන්ත ජයසූරිය. ජයන්ත ජයසූරිය ලිඛිතව පාර්ලිමේන්තුවට උපදෙස් දුන්නා. මම 53 පත කියෙව්වා. තුන්වන වර කියවීමේදී මේ කරන්න හදන වැඩේ, ඒ කියන්නේ ඒ අවස්ථාවේදී තිබුණා වෙනත් මම කියවලා බැලුවා. මේ තුන්වන වර කියවීමේදී කමිටි ස්ටේජ් එකේදී මේ කරන්න හදන වැඩේ. ඒක තමයි දිනේෂ් ගුණවර්ධන කියුවේ කමිටි ස්ටේජ් කියන්නේ ජනතාවට අධිකරණයේ ඒක අභියෝග කරන්න බැරි අවස්ථාවද. මොකද ඒ වෙලාවේදී ගත්ත තීන්දුව. ඒ වෙලාවේදී
මොහු කියනවා කතානගත නීතිපති කියන මම මේක බැලුවා පාර්ලිමේන්තුවට ඉහලින් එහෙම තීන්දුවක් ගන්න පුළුවන් ආයතනයක් නැහැ. ඒ වගේම ඔහු කියන ඒස්කන් මේගේ පොතක් තියෙන පාර්ලිමේන්තේ ප්‍රැක්ටිසස් කියලා ඒක 24 වන මුද්‍රණය කියනවා මෙහෙම තියෙනවා. එහෙම පාර්ලිමේන්තුවට ඉහලින් කිසිම ආයතනයක් නැහැ. ඒක නිසා මේක කරන්න කිසිම නොහැකියාවක් පාර්ලිමේන්තුවට නැත කියලා සම්පූර්ණ වැරදි සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධී නිගමනයක් ඔහු දෙනවා පාර්ලිමේන්තුවට. ඔහු ප්‍රකාශ කරන ඔහුගේ ඔපිනියන් එක. කවුද මේ දෙන්නේ? ජන රජයේ නීතිපති. ඔහු කවුරු වෙනුවෙන්ද පෙනී හිටින්නේ? කාගෙන්ද පඩි ගන්නෙ? මේ රටේ ජනතාවගෙන්. ඔහු ගරු කරන්න ඕම නේද? රටේ ආණ්ඩු ක්‍රමයස්ථාමහ රටේ නීතිය. ඒකට සම්පූර්ණයෙන්ම පටහැනිව. මොකද අඩු නඩු තීන්දුව රාශියක් තියෙන නීතිපතිගේ වගකීම. ඔය ඔක්කොම වංචා කළා තමයි මොහු මේ විදිහට පාර්ලිමේන්තුවට උපදෙස් දෙන්නේ. මොනවද ඒ අවස්ථාවද වෙන්නේ? ඒක ඔහු දීපු උපදෙස් මත කතානායක පාර්ලිමේන්තුවේ කියන JVP එකයි රනිල් වික්‍රමසිංහයි TNA එකයි එකතු වෙලා ඡන්දෙ කල් දැම්මා. එදා ඉඳලාද ඡන්දෙ නැහැ. දැන් බොරුවට ඡන්දයක් කියලා නා අනුකුමාර දිසානායක එදා ඒ වංචාව නොකළා නම් ඔය වැඩේ වෙන්නේ නැහැ. ඔය විදිහට ඡන්ද කල් දාන්නේ රනිල් වික්‍රමසිංහ නං අද රනිල් වික්‍රමසිංහට ඒක කතා කරන්න බැරුව ඕකේ කකුල් දෙක ළඟ වැටිලා ඉන්නේ අනුකුමාර දිසානායක අන්න එකයි හිද්දිය. ඊට පස්සේ මොකද වෙන්නේ? නීතිපති දෙපාර්තමේන්තුවේ ඔහුගේ දෙවනියා මට මේවා කියන්න සිද්ධ වෙනවා. මොකද දැන් ඔහු දැන් රීති දෙපාර්තමේන්තුවේ ඇත්තෙත් නැහැ. ඔහු කවුද සුහද ගමල මේ නීතිපති ජයන්ත ජයසූරිය ලිඛිතව දීපු උපදෙස් බල පිටපතක් ගෙන දෙනවා නාගානන්දට. ඒ වගේම ඔය ඒඩ්ස්කන් මේගේ පොතේ ඒකේන පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම ගෙන 547 වෙනි පිටේ මෙහෙම තියෙනවා කියලා නීතිපති කිව්වේ සම්පූර්ණ බොරුවක්. එහෙම වචනයක්වත් නැහැ ඒක. ඔබට හිතා ගන්න පුළුවන්ද රජයේ ජනරජ නීතිපති කෙනෙක් මෙහෙම හැදිරෙයි කියලා? ඔබට මතකයිද සරත් සිල්වා කරපු වැඩේ? හිරේ ඇන්ඩෝනිය කමන් රජගෙදරට ඇරිය මට සමාවන්න කියලා. ඔබට මතකයිද මොහාන් පීරිස් කරපු වැඩේ? ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ හම්බුවේ දණින් වැටුණා. නීතිපතිවරයා ඒ අවස්ථාවේදී හිටියේ කවුද හිටියේ? මොහාන් පීරිස් ඒ අවස්ථාවේදී ජනරජයේ අග්‍රවංශකාරවරයා. ගිහිල්ලා දණින් වැටිලා කියලා කිව්වා. මාවෙල වණ්ඩෙපා ඕන නඩු තීන්දුවක් දෙන්නම් ඕන කෙනෙක් විනිශ්චයකාරුන්ට පත් කරන්නම් කියලා. ඒවා අපරාධ නෙවෙයිද? මේවා දූෂණ අපරාධ නෙවෙයිද? මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇවිල්ලා සුහද ගමලක් දුන්න පොතේ ඒ මුද්‍රණය 24 වෙන මුද්‍රණය ඒස්කන් මේගේ ඒක දීලා කිව්වා මිස්ටර් කොඩුතෝ you are the only one who can take up this challenge. This is completely wrong. Attorney General has no power whatsoever to do that. He has to abide by the constitution. He can't give wrong opinion. ඒක ඔක්කොම දන්නවා වැරදි කියලා. තොර මොනවද නාගනන්ද කරන්නේ? නාගනන්ද කාවද නියෝජනය කරන්නේ? නාගනන්ද ඍජුවම නියෝජනය කරන්නේ මේ රටේ කිසිවක් කරගන්න බැරි ජනතාවය. ඒක තමයි මම කිව්වේ දැන් ඔරුවානි පැත්ත. පෙරලිලා අපි එල්ලිලා ඉන්න ඔරු කඳේ. මේ රටේ තත්ත්වෙ මේ තත්ත්වෙ පත් කිරීමට කවුද වග කියන්නේ? මේ රටේ නීති ශාස්ත්‍රයේ සම්පූර්ණම වගකීම ගන්න ඕන. දැන් මොනවද කතානායක කියන්නේ පාර්ලිමේන්තුවේ? අපිට ඉහෙලින් කවුරුත් නැහැ. අපි ඒවා පිළිගන්නේ නැහැ. රණවීර මොනවද කියන්නේ? මම පිළිගන්නේ පාර්ලිමේන්තුව විතරයි. ඔහු දෙනවා. ඔහු කෙලින්ම අධිකරණයට අභියෝග කරනවා. එතකොට මේ රටට මේ තත්ත්වයට පත් කළේ කවුද? බුද්ධිමත්ව හිතන්න. මේ රටේ කවුද ඔබ? ජනරජයේ පරමාධිකාරී ජනතාව. මොකද්ද පරමාධිකාරී බලය කියන්නේ? නීති සම්මත කිරීමේ බලය. පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කරන, විධායක ජනාධිපති හා කැබිනට් මණ්ඩලයේ ක්‍රියාත්මක කරන විධායක බලය හා අධිකරණයේ ක්‍රියාත්මක කරන අධිකරණ බලය. මේ සියලුම ආයතන ඔබේ ඒ බලයට යටත්. ඔහු ඒක ගෙන දුන්නම තමයි නාගරන්ද ජයන්ත ජයසූරියට චෝදනා කරන්න කලින් අපරාධ චෝදනාවක් කරන. මොකද චෝදනාව? අධිකරණයට අපහාස කිරීම. මොකද අපහාසය? ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුව කළා දීලා ඉවරයි. ඡන්දෙ කල් දාන්න බෑ. මොනවද මහු ගිල්ල දෙන උපදේ? ප්‍රශ්නයක් නෑ, ඡන්දෙ කල් දාන්න. එතකොට ඒක මොකද්ද? මම තීන්දුව කරන්නේ නෑ, ඔබ තීන්දුව කරන්නේ. ඒක අපහාසයක්ද නැද්ද කියන එක. මේ සම්බන්ධයෙන් මේ සියලුම ලේඛන ඔසියලුම ලේඛන සාත් එක තමයි මේක අධිකරණයට මේ ප්‍රශ්නේ ගෙනාවේ. මොකද නාගන්දට අදාළ නැහැ පුද්ගලයා. අදාළ නැහැ. මම ඔබට පැහැදිලිව කියනවා. ඔබ දන්නවා රනිල් වික්‍රමසිංහ කරපු බරපතල වංචාව ලීට්‍රෝ ගෑස් කේස් එකේ බිලියන 3ක් හොරකම් කරපු මිනිස්සේ කෙලින්ම ගෙනාවේ ඒකයි. ඔබට මතකයිද මහින්ද රාජපක්ෂ තුන්වෙනි පාර උත්සාහ කරනකොට ජනාධිපති වෙනකොට ඔහුට කිසිසේත් මේක කරන්න බෑ. පස්සේ කිව්වා කවුද සරස්සිල්ලගෝ එක වැරදි ඔහුට ඉල්ලන්න බෑ. 18 වෙනි ව්‍යවස්ථාව උට සංශෝධන උට අදාළ නැහැ. කවුද ඔව කෙලිම අධිකරණයට හැමෝට ගෙනාවේ? ඒත් නාගනන්ද. ඔය ඕන කෙනෙක්. මම ඒක කිව්වේ. සජිත් ප්‍රේමදාස මං කිව්ව දෙපැත්තේ තියන් ඉන්නවා කබීර් හෂීම් ඊළඟ අනිත් පැත්තේ තියන කිරියල්ල මේ පරපතල චෝදනා තියෙන මිනිස්සු හොරකම් කරපු මිනිස්සු ඔක්කොම මම අධිකරණයට ගෙනාපම මේ රටේ ජනතාව අර ඔරුවේ ඉල්ලලා ඉන්න මිනිස්සු
මේ පල්ලුරුත් එක්ක ඉන්නවා නම් නාගරඳ මේ රටේ ඉන්න ඕනේද? ගව සම්පත කියන එක වැරදිද? ඇයි ඔබ තවදුරටත් මේ හරක් පස්සේ යන්නේ? මෙච්චර කියද්දි මේ අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ මේ ඔක්කොම අතෝසලා තියෙන්නේ සංවිධානයේ ඔක්කොම අතෝසලා ඡන්දේ අවලංගු කළා. කිව්වම මේ ගව පල්ලෝ පස්සේ යනවන රටේ ජනතාව ගව සම්පත වගේ ඇත්ත ගව සම්පත නෙවෙයිද? ඒකයි මම කිව්ව හොඳට ටොක්කක් එන ඔළුව රිදෙන්න යන ගන්න කියලා හිටන් රට අද මේ විදිහට ගිලා බහින්න වෙන කිසිම හේතුවක් නෙමේ. මේ රටේ නීති ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම බිඳවැටි ඉවරයි. මම ඒකයි කිව්වේ. ඔබ දැක්කා මම නීතිඥ සංගමයට බල කළා. උඹලා නුවර එළියට ගෙනිච්ච මිනිස්කාරවරු, ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර මිනිස්කාරවරු, ඇතුළු මිනිස්කාරවරු ඔක්කොම ගිලා හොරුන්ගේ සල්ලි වලින් උඹලා සංවිධානය කළා වැඩසටහන කියපන් නාගනන්දර. කවුද සල්ලි දුන්නේ? අදටත් දුන්නද? මොකද නීතිඥ සංගමේ වගකීම නීතිය ආධිපත්‍ය අධිකරණයේ ස්වාධීනත්වය හා ඒක තියෙනවා නීතිඥ වෘත්තයේ ගෞරවය ආරක්ෂා කිරීම. ඒක කළාද? තන්නි කර කපිට තක්කඩි වැඩ කළා. අද වෙනකන් දුන්නේ නැහැ. මම කිව්ව මීට ඉස්සෙල්ලා තිබෙච්ච වැඩසටහනක් ලෝ ඒෂියාකේ සම්පූර්ණ මුදල් දුන්නේ කවුද? දුන්නේ අර්ජුන ඇලෝසියස්. එතකොට ඒ සල්ලි අරගෙන කරපු නීතිඥ සංගමේ ඇවිල්ලා ඔහු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණේ නීතිඥ සංගමේ සභාපතිවරයාම දියුරුම් පැසමක් දාලා කිව්වා නඩු කල් දැමීමේ අයිතිය ගැන කතා කළා. මොනවද මේ නාගනද කතා කරන්නේ? කවුරු වෙනින්ද මේ කතා කරන්නේ? ඔබට ඔබේ මාතෘභූමියද වැදගත්? මේ පල්හුරුද වැදගත්? ඔබට වැදගත් ස්වාධීන අධිකරණයක්ද? එහෙම නැත්නම් මේ පල්හුරුද? ඔබට වැදගත් ස්වාධීන අධිකරණයක්ද? නැත්නම් මේ පල්හුරු 225 හා විධායක ජනාධිපති කියලා මේ ඉන්න අනුප්‍රාප්තික ජනාධිපතිද? ටිකක් රිදෙන්න කොට ඔක්ක කනගන්න කිව්ව එකයි රට අද ගලව ගන්න බැරි විදිහට වෙදලා තියෙන වෙන කිසිම හේතුවක් නෑනේ. මේ රටේ ජනතාව බහුතරය, මම ඒ වචනේ දානවා, බහුතරය ගව සම්පතක් වෙලා මේ පල්හුරු පස්සේ යන එක. කොහොමද ඔබට ලැජ්ජ නැද්ද? ඔබේ ඡන්දය ඒක ඔබට තියෙන කිසි කෙනෙකුට උදුරා ගන්න බැරි අයිතියක්. ඒක වංචා කරපු පල්හුරු පස්සේ යනවා නම් පුරවේසියෝද? මම පෙන්නුව 6 දෙනාම ජවිපේ අඳු කුමාරගේ 6 දෙනාම අසුසල ඡන්දය දාව කල් දාපු මිනිස්සු. ඔබ පුරවේසියෝද මේ පල්හුරු පස්සේ යනවා නම්? ජනමාධ්‍ය නාගානන්දව සම්පූර්ණයෙන්ම යට කළා. ඔබට පෙන්නන්නේ සියලුම ජනමාධ්‍ය වලින් පෙන්නවා. කිව්වා මෙන්න තීන්දුව දුන්නා නීතිපතිට විරුද්ධව දාපු චෝදනාව ඒක පදනම් ඉරේතා මේක අධිකරණයට කරන ද අපහාසයක් කියලා නාගානන්දයි අපහාස කළා දෙන්නේ. නැතුව මේ ජයන්ත ජයසූරිය නෙමේ. ජයන්ත ජයසූරිය අධිකරණ තීන්දුව කානුටිසි කළා ඡන්දකල් දැමීමට දෙන්න ලද උපදෙස්. හරි, මේක ජනතාව හමුවට ගෙනල්ලා රටේ ජනතාවට ඇත්ත ඇති සැටියෙන් හෙළි කරපු නාගානන්ද වැරදි කියලා. ඒක නාගානන්දයි දැන් අධිකරණයට අපහාස කරලා තියෙන කියලා ජනමාධ්‍ය වලින් කියනකොට සිරස දෙරණ හේරු ලංකාවේ මුද්‍රිත මාධ්‍ය කියනකොට ගව සම්පත මේක බලනවා නම් බලලා නිහඬ වෙනවා නම් මං ඒකයි කිව්වේ මේවා බලලා වැඩක් නැහැ. මේකන ප්‍රකාශ හැම එකාටම මම කියන්නේ මේක බලලා ශ්‍යා කරපියව. රටේ හැම පුරවැසියෙකුම මේක දැනගන්න ඕනේ. නිහඬ විතරක් වැඩක් නැහැ. නුඹලා හමුවේ පෙනී සිටින දේශපාලන පක්ෂ හා සංවිධානයක සමානව දූෂිතයි. මේ රටේ හැම පිළිගන්න පුළුවන් කිසිම සංවිධානයක් නැත. ඒක හොතටම නාගනන්ද දැක්කා. ඒක ජනාධිපති මැතිවරණයේදී ඒ කරපු අපරාධයේදී මම රටට හොඳට පෙන්නවා. ඒ අපරාධය කරපු පුද්ගලයා අපේක්ෂකත්වයේ පැහැරගෙන ඒක කළේත ඔය කට්ටියමයි. ඔහු දැන් වරදට වරදකරු කරනකොට මේ කතා කරන්නේ ඔක්කොම වැසියෝ පක්ෂීය ලේකම් කපිල තැඹිලි මුල්ල මහින්ද දේශප්‍රිය හා මේ කට්ටියත් එක්කම ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කරන්න ඒ කරපු වරදට දඬුවම් කරනකොට අභියාචනා අධිකරණයට ගියාම අධිකරණය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරා. ඔහුගේ ඉල්ලීම ඔහුට දඬුවම් ලැබිය යුතුයි. නාගනන්දට ඔහු හිරේ යවන්න කිසිම මනාවක් නැහැ. නමුත් ඔහු තමන් කරපු වැරැද්දට මොකද නාගනන්ද මිලියන 75ක් අරගෙන 750ක් අරන් රටින් පැන ගියා කියලා කවුද ඒ මඩ ගැව්වේ? අනුර කුමාර දිසානායක මිනිස්සු 100 ගානක් දාලා මඩ ගැව්වා. එදා ඉඳලා මේ දක්වා නාගනන්ද ඉන්නේ ශ්‍රී ලංකාවේ. ඔබව නියෝජනය කළේ ඔය හැම දෙයක්ම කළේ විනිවිද පදනම කුණු කන පක්ෂයක් නෙවෙයි. ඒක ඉතා පාරිශුද්ධ වැඩසටහන ගෙනියන පක්ෂයක්. කුණු කඳුලක් නැහැ. ඔබ වෙනුවෙන් හැම සටනක්ම ඔය ගෑස් සිද්ධියේදී ඔබ දැක්කා හරිද? ගෑස් සිද්ධියේදී ඔබ දැක්ක 850 මිනිස්සුන්ගේ ගෙවල් විනාශ වෙනකොට ඔය එකෙක් කතා කළාද? 7 දෙනෙක් මේ ගියා. ඔය එකෙක් කතා කළා. ඒක අභියාචනාධිකරණයේ මිනිස්කාරවරු රුවන් ෆනෑන්ඩු කියන මිනිස්කාරවරයා තමයි ඒ තීන්දුව දුන්නේ. වහාම කැඳව පියව ඔක්කොම ගෑස් සිලින්ඩර් ගෙවල් වල තියෙන බෑ ඔක්කොම කැඳව පියව. මේක බරපතල අපරාධයක්. පාර්ලිමේන්තුවේ බන්දුළු ගුණවර්ධන
ලසන්ත අලගියවන්න පුළු රටම වංචා කළා. ඊළඟට කවුද මේ ඊයේ පෙරේද කෙහෙලිය රඹුක් ගැල්ල පාර්ලිමේන්තුවේදී කියන නෑ ගෑස් සිද්ධිය කිසිම පදනමක් නෑ. ඒක කිසිම විද්‍යාත්මක පදනමක් නෑ. ඒකත් මේ ගෝඨාභයට මඩ ගහන්න ගලාපු දෙයක්. ගම සම්පතට ඒක හොඳයි. ඔබට තේරෙන්නේ නැද්ද මේ මොනවද මේ කියන්නේ කියලා? මේවටම වග කියන්න ඕනි ඔබ. නිවටකමට, නියාලුකමට, බයආදුකමට ඇයි එහෙම වෙන්න හේතුව? කුණු කන නිසා. ඒක දැනගන්න. බෞද්ධ දර්ශනයේ පැහැදිලිවම කියන මිනිසුන්ට හැම වෙලාවෙම අශෝකං විරජං ඛේමං ශෝකේ රාගේ බය ප්‍රහාණය කරන්න නම් විරාගේ ප්‍රණීතකම දකින්න ඕන මිනිස්සු. එහෙම අයට පැත්ත පළාතට එකෙකුටවත් එන්න බෑ. ඒකෙන්ද නාගන්න දැන් එක මයිල් ගහක් කොල්ලන්න බෑ කිව්වේ ඒකයි. ඔබට මම කිව්වා ඒක. මොකද රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය මේකට අහුවෙච්ච මිනිසුන්ට ගැළවීමක් නෑ. ඒක තමයි කියන්නේ ආර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ වැඩපිළිවෙලා. ඒ ඔස්සේ ඵලයව කියලා. ඒක තමයි කියවෙ මොනවද? අවිහිංසා සංකල්පනාව කියලා කතා කරනකොට අර අලියට ගිල බෙදි තිබ්බ මිනිස්සු. දැක්කනේ ඒක. ඔබ දැක්ක මේ පන්සලේ අලියට දෙන වද. අර සතා සිව්පාවට කිසිම කරුණාවක් මෛත්‍රියක් උපදින්නේ නැහැ වර්ධෙහිය දෙන මිනිස්සුන්ට මිනිස්සුනේ. රට තියපියව විසරහට. ජාතිය තියපියව විසරහට. ස්වාධීන අධිකරණයක් වෙනුවෙන් පිණි හිතපියව. මේක කියන්නේ වෙනවා තදින් දී දෙන්න ටොක්කක් අයිනා වගේ තමයි මේ කියන්නේ. නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් පෙනී හිටපියව. මේ 225 එකෙක් කෙරේ 7-5ක විශ්වාසයක් නොතබියව. විශේෂයෙන් ජනමාධ්‍ය මේක කරන අපරාධයට. ඔබ දැක්ක පාම් ඔයිල් නඩුවේදී දැන් මේ පාම් ඔයිල් ටික ඔක්කොම විනාශ කරන අධිකරණයේ තීන්දුව දැන් නැවත තව දිනකට කල් ගියා. මම 100,000ක් මේ විශ්වාසයක් ඇතුව කියන්නේ ඒක අධිකරණය බැහැර කරනවා. දෙන්නේ නැහැ කියටවත් ඒක. ඔව් 2016 මාර්තු ඉඳලා මෙට්‍රික් ටොන් 480 මම අධිකරණයට ඉල්ලීමක් කළා. මොකද දැන් මේ කන්ටේනර් පුපුරා යන්න පුළුවන්. කොයි වෙලාවකරි මේක මීතෙන් ඇතුලේ ඩිවලොප් වෙලා කන්ටේනර් 24 පුපුරා යන්න පුළුවන්. ඊට ඉතල මේක වහාම බැහැර කරන්න දැන්. ඒවා ආයන ආනයන කරෝළු බිම තියාගෙන ගියත් ගන්න බෑ. කවුද හො වෙනුවෙන් පෙනී හිටියේ? රමේෂ්ලා කියන ජනාධිපති නීතිඥවරයා. නමුත් ඔහුට ඒක කිසි දෙයක් කරගන්න බැරි වුණා. මේකයි ඔබට කියන්නේ. නාගානන්දර මඩ ගහන මිනිසුන් කරේ ඔබයි තීන්දුව ගන්න ඕනේ. ඔබව නියෝජනය කරන්න වෙන එකෙක්වත් නැහැ මේ රටේ. ඔහුත් මේ රට දාලා බ්‍රිතාන්‍යයට ගියාම හඬල වැඩක් නැහැ. හරක් වගේ ඒ වෙලාවට දඟල්ලා වැඩක් නැහැ. නැගිටිපියව කිව්වන්නේ ඒකයි. තමන්ගේ රට පෙරට තබෙපියව කියලා කිව්වේ ඒකයි. මේ රට යන්නේ තනි කරානි පැත්ත. මේක යන්නේ දැන් බොරු මං කිව්වේ ඒකයි. පෙරලිච්ච උරුවක කොල්ලෑ වෙල්ලිලා ඉන්න මිනිස්සු තමයි දැන් මේ රටේ ඉන්නේ. තමන් මං එකකේ වරද කරනකොට ඉන්නේ නැහැ. විරාගයේ ප්‍රණිත කරන දකපියව කියලා ඒ ධර්මය කියන්නේ ඇයි? වෙන කිසිම ධර්මයක නැහැ. කිසිම ආගමක නැහැ. පුරවැචී කෙලින් කරන කොන්ද කෙලින් කරන බැල පිළිවෙලක් නැහැ. ඇයි මේකේ තියෙන්නේ මොකද? මේක උගන්වන මොනවද? උජූච සූජූච කියන ගුණේ ලබන්න නම් සන්තින්ද්‍රයෝච කියන ගුණේ ලබන්න ඕනේ. ඒක මේ ආගමක් නෙවෙයි. ඒ කියන්නේ මේ පහට ඇලිච්ච උන්ට ඒක එන්නේ නැහැ. ඒක තමයි ඔය ඔක්කොගෙම වැල කියලා ඉන්නේ. රටක් හදන්න රටක් නිවැරදි මාර්ගයට ඉදිරියට ගන්න යන පුද්ගලයා අනිවාර්යයෙන්ම සියලුසියක් පාරිශුද්ධය යුතු. ඒක තමයි කියන්නේ තතුපමන් සත්පුරුෂං වදාමි යෝ වරිය සච්චානි අවිච්ඡ පස්සති කියලා කියනවා. සත්පුරුෂයෝ කුණු කඳුලක් ගන්න ගලේ හිටපු ගල් ඉන්නක් වගේ කියලා කියනවා. එහෙම උන් නුඹලාට මේ රටේ එකෙක්වත් නැත. බොහොම ස්තුතියි.